සුබ දවසක් සියු දෙනාටම අද පාඩමේදී අපි කතා කරන්න යන්නේ mongoose වල getters setters සහ virtuous ගැන. අපි පසුගිය පාඩමේදී කතා කර mongoose වල කොහොමද අපි crud operations භාවිතා කරන්න කියලා. මේකෙදී අපි කතා කරන්නේ mongoose schemaයක ගැනම තමයි. schemaයකට අපි තවත් අපේ functionalities කොහොමද එකතු කරන්න කියන එක මේ පාඩමේදී අපි බලන්න යනවා. එහෙනම් මම visual studio වෙත ගමන් කරනවා. मैं विश्व स्टूडियो वाले ओपन करती अभी खाली अद प्रोजेक्ट मतमाइ मेकेदी मे यूस स्कीमा के फर्स्ट नेम लास्ट नेम बर्थडे एज सा इमेल की एवागेम मेन मेतनी फंक्शन का तीन क्रिएट करगा एवागेम लिस्ट करगा एवागेम मेतन कमेंट कर लीन ओम यूसर्स डिलीट करगा मेन मे विधि फंक्शन तीन दैंग ऑफिस मेकेदी लिस्ट कर लालों අපිට මොන වගේ යූසර්ස්ලාද තියෙන්නේ කියලා. ඉතින් යූසර්ස්ලා කවුරුවත් නැහැ. මේ පාඩම කරගන්න අපි පළවෙනි යූසර්ව හදාගමු. එතකොට මෙන්න මෙතනදී පළවෙනි එකේදී මෙන්න මේ console log එකෙන් එන්නේ දෙවෙනි එකේදී මෙන්න මේ යූසර්ව මේ විදිහට අපිට array එකක් ඇතුලේ බලා ගන්න පුළුවන්. දැන් අපි अपे पाड़ी मम क्रियेट पोडर वर्तन दमे स्कीमा वेड कर स्कीमा के पिछलामें गेटर्स गेटर्स की अदास्करा अभी मनोहर दिया गेट कर अट एक फंक्षण भाविता कर ला අපිට අවශ්‍ය විදිහට රිසල්ට් එක වෙනස් කරගන්න පුළුවන්. getters and setters කියලා මේක ආවා. ඇවිල්ලා තිනවා අපේ AI එකෙන් තමයි ඒක දෙන්නේ. මම getters තමයි මේකෙදි ගන්න හදන්නේ. මේකෙදි අපේ ස්කීමා එක නම බලන්න ඕන. බලන්න මෙන්න මෙතන අපි ස්කීමා එක දෙනවා. मैं स्कीमा की वे मेथनी स्कीमा के एक्सपोर्ट करा कालीन तमाइ अभी मेक दिन थोड़ा मेक स्कीमा के यूस स्कीमा मैंने यूस स्कीमा का गाँडवा मेकेदी पात के देनावा दीला अभी तो वेरिएबल लेकर अभी देना दैन मेकेदी मम करा दी मैं लास्ट नेम मेगा फिर वो का दिन पुलवा वो प्राक्टिस कर रहा अनित्य वाला लास्ट नेम मेक देनावा दीला मेकेदी मेन मेहमे गेट गेट कर ला अपीट फंक्शन का देन होगा के वैल्यू एक दे रहा दीला मेन मेहम फंक्शन का दे रहा मुदर मतक त्याण मेन मे विधि दुना नम दुना गेट दुना एक फंक्शन का फंक्शन के बॉडी के तीर वो विधिमा अपे सिंटैक्स दी अभी मेके अफिट मुखाद टाइप करना इतना वी अरे निरूपणे मेन मेके मुखाद अफिट तीन अवटपुट वेन्न कील इतकोट मम्मी මට වී අකුරේට මොකක් හරි එකක් දෙන්නත් පුළුවන් නැත්නම් මට වෙන මොකක් හරි දෙයක් රිටර්න් කරන්නත් පුළුවන් මම මෙතනදී රිටර්න් කරනවා හෙලෝ කියලා හෙලෝ කියලා දීලා මේක මෙහෙම රිටර්න් කරනවා දැන් බලන්න මෙන්න මේ ලාස්ට් නේම් එක ආපුවාම බලන්න ඒකට කිසිම අදාළත්වයක් නැති දෙයක් මම හෙලෝ කියලා එක රිටර්න් කරන්න බැලුවා දැන් බලමු මේක වැඩ කරනවා කියලා එතකොට getters කියලා කියන්නේ මේ ඩේටාබේස් එකේ නැහැ නමුත් අපිට ගද්දි लास्ट नेम एक गादी हेलो की तो मैं एंड ओन मम्मी तंट गिहिला दम्मी फंक्शन ने का लिस्ट की फंक्शन ने का दीला थी एनी मम्मी का रन कर बलन लास्ट नेम में के हेम एविलन है ना मुखद वेला तीन अभी तापोड़ा बालमु मेन मेके ऑब्जेक्ट टैग भी दे रही है मेके अभी लेना मम स्नेहम करना इक यूस गेने करना फालवीन यूस नहीं फालवीन यूस आ रहा है ना ये आगे
last name එක print කරන්න බලන්න. එතකොට පළවෙනි user ගත්තා පළවෙනි user එකේ last name එක users ලා ඔක්කොම තියෙන්නේ. දැන් බලමු මේකෙදී අපිට මොකද්ද වෙන්නේ කියලා. බලන්න ඒකෙදී අපිට hello කියන වචනේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ hello කියන එක වැඩ කරනවා. හැබැයි අපිට මේක අපේ ඔබ්ජෙක්ට් එක print කරද්දි අපිට ආවේ නැහැ. ඔන්න හොඳට මතක තියාගන්න දැන් ඔයගොල්ලෝ මේ වගේ get එකක් දුන්නට පස්සේ මේ get එක එන්නේ නැත්තම් බලන්න මෙන්න මේ වගේ යාගේ ඔබ්ජෙක්ට් එකේ නමින් දීලා බලන්න. එතකොට මේ get එක එනවා නම් මෙන්න මෙතන අපිට තවත් දෙයක් දාගන්න තියෙනවා. එහෙනම් මෙන්න මේක වාට පස්සේ අපි නැවත වාරයක් මෙහෙම දෙයක් කරලා මෙන්න මෙහෙම curly brace එකක් දාලා මෙතනදී arguments දෙන්න පුළුවන්. එතකොට මෙතනදී අපිට දෙන්න පුළුවන් 2 JSON කියලා තියෙනවා 2 object කියලා තියෙනවා 2 JSON කියලා කියන්නේ JSON කරද්දි මේක මොකද්ද වෙන්නේ 2 object කියලා කියන්නේ object එක print කරද්දි මොකද්ද වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම අපි දීලා අපිට දෙන්න පුළුවන් මේක ඇතුළේදී getters කියන එක true කරන්න පුළුවන්. දැන් getters කියන මේකේ true කරලා තියෙන object එකක් දෙද්දි getters කියන එක true කරලා තියෙනවා. දැන් බලමු අපේ example එක අපිට කොහොම වෙයිද කියලා. දැන් පළවෙනි එකේ නම් අපි මේ විදිහට දුන්නා ඒකේ මේ විදිහෙම තියෙන එක ගැටලුවක් නැහැ මම ඒක හැමදෙස්සෙම බලන්න ඒ වගේ දෙයක් කරද්දි වෙනස් වෙනවා ඊට පස්සේ අපි මේ ඔබ්ජෙක්ට් එක දෙන්න හදනවා බලන්න දැන් වෙනස් වෙලා තියෙනවා නේද බලන්න ඔබ්ජෙක්ට් එකේ වෙනස් වෙලා තියෙනවා ඔන්න ඔය විදිහට අපිට ඒ ඔප්ෂන් එක දාගන්න පුළුවන් එතකොට අපිට දැන් ප්‍රොපර්ටි එක දෙද්දි තියෙනවා ඔබ්ජෙක්ට් එක දෙද්දි एक तनिकर वेनाशला हाई डेटा बेस अर नम डेटा बेस मे नम तीन अभी तो मेक गेट करादी वेनास्कल देना अभी तो मेवागे मिथन पुलवांग मिथन मेड से ट्रू कर मेके गोडाक होदमाइ अभी तो මේක භාවිතා කරන්න යන්නේ අපේ APIs වල එතකොට අපි JSON වලට convert කරන එහෙනම් to JSON කියන කේදිත් අපිට මේ විදිහටම දෙන්න ඕන. මම මේ විදිහටම දෙන්න. එතකොට දැන් මේකෙදි අපිට JSON එකක් නැහැ. हेलो मेन मे ऑप्शन दागा ऑब्जेक्ट वर्ल्ट जेसन वर्ल्ट दागा मुखदी मेकदा फोर्स विनास्करगा ඊළඟ ආගියුමන්ට් එකක් විදිහට ওই විදිහට ඕක දෙන්න පුළුවන්. දැන් අපිට ওই විදිහට නෙමෙයි ඕන. අපිට ඕන මේක වෙනස් කරන්න. දැන් අපිට ඕන නම් පුළුවන් හැලෝ කියලා දාලා මෙන්න මේ විදිහට දෙන්න. ඒ කියන්නේ v කියලා කියන්නේ මෙයාගෙන් එන පැරමීටර් එක n එකේ ඒ විදිහටම දෙන්න පුළුවන්. බලන්න स्पेस मिता दिस्किया दें बै दिस्किया की मेके की वर्ड है दिस्किया दूंगा तभी मेके वेना मत दें बोलवा अभी तो दें बोलवा फर्स्ट नेम फर्स्ट नेम अनडिफाइन के लिए दिस्क मेके वी एक आखना है दिस्कट
ඔන්න ඔය විදිහට දෙන්න පුළුවන්. දැන් අපි බලමු. බලන්න hello කියලා දීලා යාගේ first name එක වැටලා තියෙනවා. hello කියලා වැටලා first name එක වැටලා තියෙනවා. ඔය විදිහට අපිට ඕක දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මොකද්ද? මේ last name එකට මේක දෙන්න. මෙන්න මෙහෙම කරොත් last name එකට මේක දෙන්න. hello silva. එතකොට මෙන්න මේ silva කියලා මගේ last name එක තුන ඔය විදිහට දෙන්න. අපිට ඔය වගේම පුළුවන් ඕන නම් මේක to uppercase කරන්න. ඕගලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕගලන්ට මේ getters භාවිතා කරලා ඕගලන්ගේ data ලස්සන විදිහට ගන්න පුළුවන්. database එක එහෙම නැති වුණාට අපිට ඒක වෙනස් කරලා අවශ්‍ය විදිහට ලබා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලන්න යනවා ඊළඟ එකට අපේ පාඩමේ මොකද්ද? define setters කියලා. දැන් setter එකක් ගන්නත් ওই විදිහම තමයි. දැන් මෙයා automata complete දුන්නා. මම මෙතනදී මගේ ඊමේල් එක දෙනවා. ඊමේල් එක දෙනවා. ඔය විදිහට අපිට ඊමේල් එක දෙන්න පුළුවන්. දැන් මේකෙදි කරන්නේ මේකෙදි නම් අපේ ඩේටාබේස් එකේ ඇත්තට මේ විදිහට සේව් වෙනවා. දැන් ගොඩක් වෙලාවට මේක වැදගත් වෙන දෙයක් තමයි මම කියලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ අපිට අපේ ඊමේල් එක දැන් සේව් කරද්දි ගොඩක් වෙලාවට අපිට ඒක එක එක විදිහට ඒගොල්ලෝ දාන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ මේක lower case වලින්. lower case වලින් තමයි සේව් කරගන්න ඕන. මම මේක මේකේ මොනවද දෙන්නේ නැතුව මේක කමෙන්ට් කරලා අපි තවත් data එකක් insert කරලා බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ ආයි පාරක් අපි data insert කරන්න යනවා මේක set එක දාලා. දැන් මම මේ දෙකම දාන්න. දාලා මම මෙතන දැන් වෙන ඊමේල් එකක් යන්න දෙනවා. දැන් ඊමේල් ඇඩ්‍රස් එකේ මේක ටික කැපිටල් මම දීලා තියෙනවා. මම මේ නම් මො දෙන්න දීලා දැන් මම මේක සේව් කරන්න යනවා. මොකද වෙන්නේ බලන්න මේ ඒ නමින් සේව් වෙලා තියෙනවා නේ. මේක ඒ නමින්ම ගියා. මේ දෙවෙනි එක අපිට පෙන්වනවා කැපිටල් අකුරු සේව් වෙනවා. ඒතකොට අපිට කැපිටල් අකුරු සේව් නොකර ඉන්න ඕන. දැන් මේ ඩේටාබේස් එකේ තියෙන ඔරිජිනල් එක තමයි පෙන්වන්නේ. කැපිටල් අකුරු අපිට සේව් නොකර ඉන්න ඕන. එහෙනම් අපිට කරන්න පුළුවන් මේකෙදි දෙයක් තමයි මෙන්න මේ සෙට් එකේදී අපිට පුළුවන් ඕන නම් රිටර්න් කරන්න. ලෝව කේස් මේක ලෝව කේස් කරන්න පුළුවන්. මෙයාව ලෝව කේස් කාලා සේව් කරන්න කියලා කියනවා. දැන් අපි මේක ගොඩක් වෙලාට අපිට යූස් වෙන දෙයක්. අපි මේ විදිහට දැම්මොත් එමු දැන් බලමු මම ওই විදිහට දෙනවා. එතකොට කැපිටල් සිම්පල් වෙලස් විදිහට දෙන්නේ බලමු මොකක්ද එහෙම වෙන්නේ කියලා. බලන්න ඒ ඔක්කොම සිම්පල් වලින් සේව් වෙලා තියෙනවා. අපි මේ විදිහට අපිට සෙටර්ස් භාවිතා කරලා සෙට් කරන්න පුළුවන්. ඉතින් දැන් මේකෙදි තවත් දේවල් අපිට සෙට් කරන්න පුළුවන්. ඊළඟ කරන්න කලින් මම මේකෙදි පෙන්වන්නම් තවත් දෙයක් අපිට කරන්න පුළුවන් දෙයක්. දැන් අපිට හිතමු දැන් මෙයාගේ ඊමේල් එක ගත්තාම අපිට අවශ්‍ය වෙනවා මෙයාගේ ඩොමේන් එක බලා ගන්න. මෙයාගේ ඩොමේන් එක මොකක්ද කියලා බලාගෙන ඩොමේන් එක කියලා කියන්නේ දැන් ඔගොල්ලෝ දන්නවා මෙන්න මේ ඇට් ලකුණෙන් මෙහාට ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. මෙන්න මෙතනilla මේ gmail.com කියන එකේ තමයි මෙයාගේ මේ මේල් එක තියෙන්නේ. ඒතකොට මේල් එක තියෙන ඩොමේන් එක මොකක්ද කියලා බලා ගන්න ඕන. අපිට ඒක සේව් කරගන්න ඕන කියලා හිතමු. ඔන්න දැන්
මම කරන්නේ මේ වගේ වෙලාවකදී මේක මෙහෙම කරනවා. ඊට අමතරව මට පුළුවන් ඕන නම් දැන් මම මෙතන ප්‍රොපර්ටි එකක් දානවා. ඩොමේන් කියලා. ඊට පස්සේ එකේ type එක මම string කරනවා. එතකොට ඩොමේන් එක ආයියාගෙන් ඉල්ලන්න ඕනේ නැහෙනේ. එයාගේ මේල් එකත් එක්කම ඒක ඇවිල්ලා තියෙනවා. එතකොට මම කරන්නේ දැන් බලන්න මේ මේ එකම දෙයකින් අපිට කරන්න පුළුවන්. ඕගොල්ලෝ බලන්න මේකෙන් ඔයගලන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. this dot domain එක. මෙන්න මේ domain එක කරන්නේ ඊට ඕන නම් මෙන්න මේ විදිහට ගන්නත් පුළුවන්. मेक स्प्लिट स्प्लिट करना एट्टाकुरे स्प्लिट कर लाइन पलवीन को नम तीन नेम मेक गुला मट उ डोमेन मम देवी को गोटा मेक स्प्लिट टू नाम अरे के पलवीन को मेन मेक देवीनी कोटस के लिए क्या ने मेक है ना मट देवीनी कोटस ने गांड होना तो देवीनी कोटस के लिए क्या ने वन एक तमा देवीनी कोटस सीरो का पाले ने का देवीनी का पान तो वो विदेश गांड कुला वो ना मित्र ने विया कुरे दालात गांड कुला मम्मी में क्रम देखे में पहनो ना देंग बालान ने अभी तवात नमत दाला बालमु मेरे सेट करा दी तमा ने तवात नमत दाला बालमु ए नामे डोमेन किए ने का एना वादे किया देंग याहू කියලා දාලා ඔය විදිහට මම දානවා දාලා දැන් මෙයව සේව් කරමු. වැලිඩේෂන් එරර් එකක් එනවා. මෙතන v කියලා දාමු. ओ इतना डिस्कल मेक तीन हिंदा बला वीर दून पास मेन मे डोमेन के याहू डॉट कॉम के लिए मेगुल अंगेन है मे मोंगूस डेटाबेस हेम फील तीनों बला मे फील अवेल तीन है ना अपीट मे सेटर्स वाले अपीट यागे डेटा अवश्य विधि दागंड पूरा थिंक दें मे विधि दागत्ता प्रश्न मे डोमेन के दाग तीन दें अतर मे डोमेन के मे इमेल के अतुले तीर अभी डेटा बोरूट पूर्वांड मे इमेल गाद्य अभी डोमेन कन्न पुल अन्न वगे विलावट तम अभी टेन्नी मे वर्चुअल कीरिक मकड़वा मेतनी तईंक मे डेटा बेस डोमेन के अवश्य डोमेन के मेक अतुले तीर अभी वर्चुअल फील्ड गण अभी एक गुडक्लाट भाविता करण वर्चुअल फील्ड virtuals කරනවා මේකේ user schema වල virtuals කියලා අරගෙන දැන් virtuals කියලා අරගත්තට පස්සේ අපිට මොනවද virtual field එක දෙන්න ඕන දැන් අපිට මේකේ ඕන තරම් දේවල් දෙන්න පුළුවන් අපි කියමුකෝ full name එක දැන් ඔයාලට තේරෙනවා full name එක කියන්නේ මොකක්ද එතකොට रिटर्न करूंगा दिस डॉट फर्स्ट नेम लास्ट नेम दें आप वर्चुअल लेकर दी ला तीन बालमु मैं वर्चुअल लेकर फिर फुल नेम के लेकर मेके ये देख ला फुल नेम के लेकर डेटाबेस से क्या है मैं इधर नेक्स्ट तो करा फिर फुल नेम में कहाँ दागा ना पुल बालमु आ,
මෙතෙන්දි මේ අපේ ඊමේල් ඇඩ්‍රස් එක අපි සේව් කරන්න දාලා තිනවා මෙන්න මේක ඩුප්ලිකේට් ඊමේල් එකක් වෙන හින්දා දැන් සේව් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් මේ වගේ දේවල් මම එරර්ස් එක්ක මේක දාන්නේ දැන් ඔයගොල්ලෝ සමහරකට එරර්ස් එද්දි කොහොමද එරර් එකක් හදාගන්නේ නැත්නම් එරර්ස් ටික අයින් කළා දැම්මොත් එමේ ඔයගොල්ලන්ට එරර් එකක් આવොත් හොයාගන්න බැරුව ඉතින් මේ වගේ ලාකෙදි ඩුප්ලිකේට් එකක් තිබුණොත් ඒක සේව් වෙන්නේ නැහැ ඒකින් තමයි කමුනේ මම ක්‍රියේට් කරන එක कमेंट करा मट क्रियेट करा गानुने मट बाला गानु इतने में विलाय वो नहीं में विलाय दी अभी तक में क्या अवेल ना है में तंदी भी बालू में आई केला अभी में यूज़ है गेने कारण के आगे बालू फुल नेम में के तीनों दिखेला ඔය එකත් undefined කියලා අපි බලමු අපේ virtual එකේ මොකද අපිට වෙලා තියෙන්නේ කියලා. ආ මෙතෙන්දි වරදක් වෙලා තියෙනවා. මෙතෙන්දි මෙන්න මෙහෙම එන්න ඕන. මේ automatic දුන්න හින්දා අපිට virtual එකේදී තමයි මේ විදිහටම තමයි dot get කියලා ඒක ඇතුලේ තමයි function එක එන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි function එක එන්න ඕන. අපි බලමු මෙන්න මේ විදිහට මේ ඔක්කොම දාලා එනවාද කියලා මේක මේ විදිහට මෙනවා එහෙනම් අපිට දැන් ෆුල් නේම් එක බලා ගන්න ෆුල් නේම් එක ඇත්තටම ඩේටාබේස් එකේ නැහැ ඔය විදිහට හඳුනා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට අපිට virtuals දාගන්න ඉතින් ඩොමේන් එක කලින් තිබුණ හින්දා මේකේ ඩොමේන් එක කියන හැබැයි මේගොල්ලන්ගේ ඩොමේන් එක කියන්නේ නැහැ මේ කට්ටියගේ ඩොමේන් එක ගන්න අපිට ඕන ඒ කට්ටියට ඩොමේන් එකක් දෙන්න පුළුවන්. අපි වෙන නමකින් දෙමු එක. sorry. virtual එකක් දෙන්න ඕන. virtual එකක් අපි දෙමු. ඩොමේන් කියලා. එහෙනම් මෙතෙන්දී අපි කරන්නේ මොකද්ද? list. email එකෙන් split කරනවා at එකෙන් split කරලා අපි ඒකේ අන්තිම කොටස ගන්නවා. දැන් බලන්න my domain කියන එකත් ඒ virtual field එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ හැම එකේම එක ඇවිල්ලා තියෙනවා. ওই විදිහට අපිට බලන්න දැන් අපේ schema එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට schema එකේ නැති දේවල් එකතු කරා. විශේෂයෙන්ම දැන් database එකක් හදද්දී මේ database එකේදී අපිට දාන්න ඕන field මොනවද හරියටම දාගන්න. ඒ වගේම දැන් අපි කියන්නකෝ අපිට first name එකයි last name එකතු කරලා field එක හදාගන්න ඕන මේක ඇතුළම දාන්න එපා. repetitive වෙනවනේ. ඒකින්ද අපිට පුළුවන් ඔයක ඒක හදාගන්න. ඒ වගේම අපිට මේකේ මේකට සේව් කරද්දී අපිට මොන හරි කන්ඩිෂන්ස් තියෙනවනම් මොන හරි දැන් age එකක් තියෙනවනේ age එක අපිට මෙහෙම convert කරලා දාන්න ඕන නැත්නම් email එකක් තියෙනවනේ convert කරලා දාන්න ඕන නමක් තියෙනවනේ ඒක capitalize කරන මොන හරි ඒ වගේ දේවල් තියෙනවනම් date of birth එක විශේෂයෙන් මේ වගේ field වල අපි කොයි විදිහටද අවුරුදු දවස් කොයි විදිහට දාන්න කියලා තියෙනවනේ ඒ වගේ දේවල් set කරගන්න පුළුවන්. ඊට පස්සේ getters වලදීත් අපිට get කරගද්දී අපිට ඕන විදිහට මේ නම් වල කොටස්, ඒජ් වල කොටස්, ඊමේල් වල කොටස් ඒ විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේම virtual methods දාලා අපිට මේකේ තියෙන
තවත් දේවල් එකතු කරලා virtual method එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් ගොලන්ට යම්සි අවබෝධයක් තියෙනවා ඇති කියලා ස්කීමා එකක් කොහොමද තවදුරටත් හදාගන්නේ කියලා. අපි ඊළඟ පාඩමේදී තවදුරටත් mongoose ගැන ඉගෙන ගමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.